ගෙවුණු දින දෙක තුළ මහා පරිමාණ දැවචාවාරම් හතරක් වාර්තා වුණා. ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට හසුව තිබෙන්නේ මෙරට වනගහනය ආරක්ෂා කරන ප්‍රධාන රක්ෂිත කිහිපයක්. මැදිරිගිරිය රක්ෂිතය තුලදීම කපා ඉරන ලද දැවතුගයක් අද උදෑසන ගොකරැල්ල පොලිසිය විසින් මැල්සිරිපුර දියතරංගුවට ගනු ලැබුවා. මෙහි තිබූ කුඹුක් සහ හුරිමාර දැවතුගේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධිකයි. පානීය ජල බෝතල් ප්‍රවාහනය කරන මුවාවෙන් මේ දැවතුගය හිඟුරක්ගොඩ සිට කොළඹට ප්‍රවාහනය කිරීමට උත්සාහ කර තිබුණා. මහියංගනය නෙල්ලියත් බාර කඳුර ප්‍රදේශයේ තවත් අනවසර දැවජාවාරමක තොරතුරු හෙළි වුණා. කලක් තිස්සේ මෙම දැවජාවාරම සිදු කර ඇතැයි පෙන්වා දෙන ප්‍රදේශවාසීන් පවසන්නේ මේ ගැන බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. ඕක මහත්ය අදීන අපි කතා කරන්නේ හැම තැනතම කතා කරලා කතාවට බැරි මෙතන අපේ දීවර මහත්තයෙක් ඉන්න මේ. ඒ දීවර මහත්තයර කතා කරා. මේ ඔයාටවත් කරන්න පුළුවන්. ඊට පස්සේ එයා තමයි අර නිලධාරී මහත්තයා එන්ටර් කළ දුන්නේ. ඊට පස්සේ එතුමන්ලා ඊයේ රෑත් එක්ක කතා කරලා ඔක්කොම කරලා ඊට පස්සේ රෑ හදිසි පටවනවා නම් හරි සාධ්‍ය වෙනවා නම් හරි කියන්නේ. දිගින් දිගටම ලැබුණු පැමිණිලිවලට අනුව මහියංගනේ පොලිසියේ නිලධාරීන් පිරිසක් වැටලීම කළ ස්ථානයට ගියේ ගම්වාසීන්ද සමගයි. මේ අතර කහවත්ත මඩලගම විහාර කන්ද රක්ෂිතයේ ගස් කපා දමමින් රක්ෂිතය හරහා අනවසර මාර්ගයක් ද ඉදිකරන බවට චෝදනා නැගෙනවා. ගම්වාසීන් පවසන්නේ මේ හේතුවෙන් වනාන්තරයේ පවතින ජල පෝෂක ප්‍රදේශ වීලියාමෙන් ගම්මාන පහක ජනතාවට ඉදිරියේදී පානීය ජල ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. එමෙන්ම නාය යෑමේ අවදානමක්ද පවතිනවා. අක්කර 150කට ආසන්න භූමි ප්‍රමාණයක් පුරා විහිදෙන මේ රක්ෂිතයේ මේ වන විටත් මීටර 200කට අධික ප්‍රමාණයක් ඩෝසර් යොදා හෙලිපෙහෙලි කළ අවසන්. මේක ලොකු ව්‍යාපාරයක්. මේ පාර කැපුවට පස්සේ මොන වගේ ප්‍රශ්නයක් වෙයිද කියලා අපිට කියන්න හිතා ගන්නවත් බෑ. මේ කැලේ ඉහළම කොටස. නිමිතිගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයේ ප්‍රධානත්වයෙන් තමයි මේ පාර කැපීමෙන් පවතින්නේ. මේ පාර කැපීම තුලින් මේ රක්ෂිතය විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. පාර කැපීමේ අරමුණ මේ කොමි වනාන්තරයේ දින මේ දැවන්ත ගස් ටික විකුණලා ප්‍රතිලාභ ලැබීම හෝ එහෙමත් නැත්නම් මේ වනාන්තරයේ මැද්දේ තියෙනවා අක්කර 7 ක විතර ප්‍රමාණයකින් යුත් විශාල තැනිතා ගලක්. අපේ මුතුන් මිත්තන්ගේ ඉඳලා මතයක් තිබුණා මේ ගල මත නිදානියක් තියෙනවා කියලා. දැවජාවාරම් ගැන කොතෙක් තොරතුරු හෙළිවුවත් අතලංගුවට ගැනීම සිදුවුවත් ප්‍රමාණවත් අයුරින් දඬුවම් දීමක් ගැන තොරතුරු හෙළිවන්නේ නැහැ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ 2013 වසර තුල පමණක් වන අපරාධ සම්බන්ධ සිදුවීම් 2880ක් වාර්තා වී ඇති බවයි. වනාන්තර හෙලිකිරීම් සහ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් 983ක්ද මීට අයත්. මේ සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන් 3652 දෙනෙකු අතරංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා. වැඩිපුර දැවජාවාරම් සිදුවන්නේ වියලි කලාපෙයි. 2014 වසරේ ගෙවුණු මාස 6 තුල වාර්තා වී ඇති වන අපරාධ සිදුවීම් ගණන 748ක්. අනවසර ගස් කැපීමේ සිදුවීම් 220ක්, අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් 198ක් සහ අනවසරයෙන් දැව ප්‍රවාහනය කිරීමේ සිද්ධීන් 58ක්ද ඊට ඇතුළත්. 84%ක්ව පැවති වන ආවරණය 2010 වන විට 29.7%ක් දක්වා අඩු වී තිබෙනවා. මෙය පාරිසරික වශයෙන් බෙහෙවින් භයානක තත්ත්වයක්. මේ සමග ශ්‍රී ලංකාවට ආවේනික ශාක විනාශ වීමද අඛණ්ඩව සිදුවනවා. ලංකාවේ දේශීය සතු ශාක විශේෂ 3154ක් තියෙනවා. මේ 3154ෙන් 1385ක් වඳේ යෑමේ තර්ජනයට එහෙම නැත්නම් තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක විශාල ගන්න. ශාක විශේෂ 3154ෙන් 894ක් ලංකාවට ආවිනිකයි 66%ක් වඳවියෑමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක ඉතාමත්ම බැලරුම් තත්ත්වයක්. නීවරණ සහ පරණාංග එවගිනුත් 60%ක් වඳවියෑමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ විවෘත බීජ ශාක ඒ ශාක විශේෂ දෙකයි තියෙන්නේ. එයින් එක විශේෂයක් දැඩි ලෙස තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඉතින් අදින් බැලුවොත් ලංකාවේ තියෙන ශාක වලින් සෑහෙන ප්‍රමාණයක් ගස් කැපීම නිසා දැනටමත් භූගත ජල මට්ටම අඩුවීම, උෂ්ණත්වයේ ඉහළ යෑම, වැසි අඩුවීම, සතුන් වඳ වී යෑම සහ ෂණික ගං වතුර ආදී තත්ත්වයන් මතුව තිබෙනවා. 2011 වර්ෂයේ ඉඳන් 2013 වර්ෂය දක්වා ලංකාවේ වනාන්තර අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් කපා විමහෙරලා තියෙනවා. 2011 වර්ෂයේදී ගෞතන්බර්ග් විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකට අනුව ලෝකයේ 4 වෙනි ස්ථානයට වනාන්තර එලිකරන රට බවට ලංකාව පත් වෙලා තියෙනවා. රාජ්‍ය මැදිහත් වීමෙන් ඒ වගේම දේශපාලඥයින්ගේ හමුදාව සහ පොලිසිය මැදිහත් වීමෙන් අද වෙද්දී ලංකාවේ වනාන්තර දැවැන්ත විදිහට විනාශ වෙමින් පවතිනවා. පරිසර පනත් ඒ වගේම පරිසර සංරක්ෂණයට සියලුම නීති රීති උල්ලංඝනය කරමින් තමා අද වෙද්දී මේ වනාන්තර විනාශය දැවැහැලීම සිද්ධ කරන්නේ.
එවැනි බැලෑරුම් තත්වයක් තිබියදී බලධාරීන් මෑතකදී රක්ෂිත වනාන්තර තුල පස් කැපීමට අවසර දීමද දැව කැපීම හා දැව ප්‍රවාහන බලපත්‍ර නීති ලිහිල් කිරීමද සිදු කර තිබෙනවා. මෙවැනි සහන ලැබෙද්දී දැව ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රතිඵලදායක විය හැකිද? සැබෑ වුවමනාවකින් දැව ජාවාරම් කරුවන්ට දඬුවම් දීමේ ක්‍රමවේදයක් සැකසෙන තුරු අපට සිදුවන්නේ දිනපතා දැව ජාවාරම් ගැන වාර්තා කිරීම පමණයි.